මගේ නම රොජර්සෙන විරත්න අමතක නොවනම ප්‍රථම සිද්ධියම තමයි මම 76 සුගතපාල් සිල්ල මහත්තයාට සම්බන්ධ වෙන එක මින්තන් ජයසූරිය සහෝදරගෙන් හිල්ලා උන්දට අඳුන්ලා දෙනවා මේ මං වේදිකාවේ වැඩ කරන්න කොල්ලෙක් ගෙනාවා සර් කියලා සම්බන්ධ කරපුවා මට හිතුනේ මම ඉතින් විජය කුමාරතුංග මහත්තයා වගේ තමයි ඳන් ගියේ කොණ්ඩේ ඉතින් මගේ ක්‍රේල් කොණ්ඩේ හදලා අතිකට දාලා ඉතින් ගිහිල්ලා මරනවාම මට එතුම දුන්න ගමුව පොතක් දුන්න ගමුව නාට්‍ය දීලා මේ ඕ පිටපසට ගිලෝක කියවහන් කිව්වා නාට්‍ය පිටපතක් ඔය අතට හම්බුනාමයි දුන්න ගමුව අරන් ගිහිල්ලා කියවුවා දැන් මම රඟපාන්න නළුවෙක් වෙන්න පට්ට අමාරුවකින් ඌමනාවකින් ඇයි උදේ ඉඳලා කණ්ණාඩිය ළඟ ඉඳගෙන කොණ්ඩේ හදනවා කුරුලෑ කඩනවා එහෙම එහෙම වෙවි වෙවි ඉඳලා මාව නාට්‍යයට ගෙනිලා දැන් හෙට ඉඳලා මට රඟපාන්න හම්බ වෙයි කියන පරම චේතනාවෙන්නේ මම යන්නේ දැන් මට ඒතකොට පොතක් කියවන්න දීලා මම මේක අමතක කරන්නේ කොහොමද කියන්නකෝ අවුරුදු 8ක් මම මේ පොත කියව පිටිපස්සට වෙලා අවුරුදු 8ක් ඒ කියන්නේ නළු නිලියන්ට පෙළ මතක් කරන දෙන වැඩේ තමයි මට හම්බුනේ රඟපාන්න හම්බුනේ ප්‍රොම්ප්ට් කටේගුරා කියලා අපි එකට කියන්නේ මම ප්‍රොම්ප්ට් කරනවා නළු නිලියන්ට අද අපි නොදන්න රේඩියෝ ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනවිරත්න සමග සුබ දවසක් සුබ උදෑසනක් සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මම දෙරණ ස්ටුඩියෝ එක බාරගත්තා උදේ 8:03ට තප්පර 16ට බාර අරගෙන අද මම 10 වෙනකන් මේ ස්ටුඩියෝ එකේ ඉන්නවා මගේ නම රොජර් සෙනවිරත්න එන්න අපි කතා කරමු බොහෝ දේ කතා කරන්න තියෙනවා එලත් එක මේ පැය දෙක ඇතුලේ මං ඉපදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ උඩහමුල්ල කියන පුංචි ගමේ මෙන්ඩිස් ප්ලේස් කියන පාරේ ගෙදරමයි උපදින්නේ. ඉතින් මම ඒ ඉපදෙන්නේ පවුලේ දෙවනියා හැටියට. ඊට කලින් අයියා හිටියා. පසු අපේ තාත්තා නිකන් හිටියම නැහැ. ළමයිම හැදුවා. ළමයි 9 දෙනෙක් හැදුවා. නංගිලා 6 දෙනෙක් හැදුවා මල්ලි කෙනෙක් හැදුවා ඔක්කොම ළමයි 9 දෙනයි අම්මයි තාත්තත් එක්ක 11 දෙනයි ඉතින් අපි උස්මහත් වෙනට අපි හැබැයි අපේ තිබුණ විශේෂ දෙයක් අපේ පවුල් ඇතුලේ මේ ගමත් එක්ක එහෙම පරිසරයත් එක්ක බැඳිච්ච මොකද්ද මංගල්‍යයක් තිබුණා අදටත් ඒක එහෙමමයි මගේ උළු ඇතුලේ එලෝලු ටික ඉඳන්න ඕනේ. ඒවා ඒ පළදාව නෙලන්න ඕනේ. මල් පැල බලන්න ඕනේ. පසු කාලීනව යනකොට බොන්සායි කලාව පිළිබඳව දැනුම අවබෝධය ලබා ගන්නවා. ඊට පස්සේ ඒක ඒ වැඩ ටික කරගෙන යනවා. තාමත් බොන්සායි පැල හදන වැඩි නවත්තලා නැහැ. ඒක දිගටම කරගෙන යනවා. ඉතින් 76 මම සාන්ත තෝමස් විද්‍යාලයට යන්නේ කෝට්ටේ. අනතුරුව 76 තමයි මම වේදිකාවට සම්බන්ධ වෙන්නේ. එතකොට අපි ජීවත් වුණේ කැලණියේ. කැලණියේ බුලුගහන්දි හිඹුටවැල්ගොඩ කියන ප්‍රදේශයේ. තාමත්ම සශ්‍රීක ගමක්. ඒ පරිශ්‍රය. ඉතින් ඒ ජීවත් වුණාට පස්සේ තමයි මට හම්බෙන්නේ මිල්ටන් ජයසූරිය කියලා මගේ සහෝදරේ කලාවත් එක්ක ගැට ගැහිච්ච. උන්ද තමයි මාව එක්කන් යන්නේ සුගතපාල් සිල්ල මහත්තයා ළඟට. ඉතින් ඒක ටිකක් වෙනමම අපිට කතා කරන්න ඕන කරුණු කාරණා රාශියක් තියෙන ස්ථානයක් 76 කියන්නේ වෙන සංදිස්ථානයක් මගේ ජීවිතේ. ඉතින් හැබැයි පවුල ඇතුළෙත් අපි මේ මරා ගන්නවා. ඇයි 9ක් නේ මරා ගන්නවා මේ අයියලා. හැබැයි මට පොඩි විශේෂයක් තිබුණා මේ නංගිලත් එක්ක මල්ලි නංගිලත් එක්ක එහෙම පොඩි අම්මත් එක්ක විශේෂයක් තිබුණා. මොකද ඒ උන්දලට ඕනේ කරන සියලුම දේවල් මට තමයි කියන්නේ. නංගිලා අරක හදලා දෙන්න අයියා මේක හදලා දෙන්න අත්වැඩ දාරකද මේකද ඒ කාලේ ඉඳලම අත්වැඩ ගැන අවබෝධයක් තිබුණා ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ ඔය පොල් අතු හනුසු වලින් එක එක බඩු බාණ්ඩ හදනවා තෑගි දිනනවා ඉස්කෝලේ ඉතින් පොඩි එහෙම නමක් දිනාගෙනත් හිටියා ඉස්කෝලේ ඔය මේ කෘෂිකර්මයට බොහෝ මේ ඇලුම් කරපු මිනිහෙක් ඇටියට ඒක මේ
ස්කෝල ඇතුළේ පැල්පදියම් වෙලා තිබුණා. ස්කෝලේ ඇතුළේ දැන් ළමයි පොඩි පන්තිවල ළමයි එකතු කරගෙන පැල ඉන්දන එක, ගස් ඉන්දන එක, ඉලෝලු හදන එක, පාත්ති හදන එක, ඒවා හරිම මේ ආදරණීය විදියට කෙරුණා. අදත් ඒක කෙරෙනවා ගෙදර. අදත් කෙරෙනවා, බේර ගන්න බැරි වඳුරන්ගෙන් තමයි. ඉතින් මම අපේ නෝනටත් මං ඊ පෙරද කිව්වා, අනේ ඔයවත් මේ කලිසමක් ඔය ලොකු ෂර්ට් එකක් ඇඳගෙන මෙන්න මේ තාත්තු උඩ හිටගෙන ඉන්න ඔක්කො වඳුරන්ගෙන් බේර ගන්න මේ එළවලු ටික කියලා. ඉතින් ගෝරිල්ලෙක් වගේ ඉන්න හන්ද එහෙම කිව්වේ හුන්නේ. ඉතින් ඇත්තටම මේ අපේ අපේ අපිට මේ හැම පවුලක්ම එහෙම තමයි ගැට ගැහිලා හිටියේ අපේ වකවානුවේ. අදත් එහෙම කෘෂිකර්මයත් එක්ක, පරිසරයත් එක්ක, පවුලත් එක්ක ගැට ගැහිච්ච මිනිස්සු කී කෝටියක් ඉන්නවද, කී ලක්ෂයක් ඉන්නවද මේ රටවටේ? ඉන්නවා. ඒ මිනිස්සුම පේන්නේ කුඩු කිලෝ ග්‍රෑම් 400ක් උස්සන් යන එකව එකාව, මෙයා එහෙම නැත්තම් මේ මේ රට විනාශයට ගේන එකවනේ ඇත්තටම පේන්නේ. ඉතින් මම නම් කියන්නේ එහෙම තොරතුරු සමාජගත කරනවා වගේම මේ මාධ්‍ය හරහා ගුණගරුකව ජීවත් වෙන මිනිස්සු ගැනත් මාධ්‍ය කියන්න ඕනේ සමාජයට. ඇයි මාධ්‍ය හැමදාම හප්පන එකව දානවා, හැප්පෙන එකව දානවා, කුඩු ගෙනින එකව දානවා, කුඩු බොනු එකව දානවා, මහා පරිමාණයෙන් කුඩු ගේන එකව මුකුත් ගැන මුකුත් කියන්නේ නෑනේ. ඌගේ ඌව වහනවා මාධ්‍ය. ඉතින් එහෙම කරන්න හොඳ නෑ. මාධ්‍ය නම් ගුණාත්මක දේ තමයි වැඩිපුරම සමාජගත කරන්න ඕනේ. ඒ හරහා තමයි මේ මිනිස්සුන්ටත් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන දේ මේ හැමදාම මේ ව්‍යසනයම මිනිස්සුන්ගේ මාධ්‍ය හරහා දාන එක ගැන මං එච්චර සතුටු නෑ. මාධ්‍යට අවබෝධයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම මාධ්‍ය ඇතුළෙත් දැන් අපි වගේ ඇත්තොත් හිතන්න ඕන අපි කරන්න ඕනන්නේ මේ මේ මාධ්‍ය ඇතුළෙන් විනාශයම පමණක් සමාජගත කිරීම නෙවෙයි. දැන් උදාහරණයකට මේ නාලිකාව, මේ ශාස්ත්‍රීය නාලිකාව පවා වැඩිපුරම සමාජගත කරන්නේ, ප්‍රචාරය කරන්නේ නරක. හැබැයි සාපේක්ෂව ගත්තහම මේ නාලිකාව, මේ ශාස්ත්‍රීය නාලිකාව මේ ගුණාත්මක දේවල් පවා මම දැකලා තිනෝ නැතරම් මම දැකලා තිනා. මේ මං මේ නාලිකාවට සම්බන්ධ වෙන දෙවන වතාව අවුරුදු මං හිතන්නේ 2014ට පස්සේ, 2014ට පස්සේ තමයි අද මම මේ නාලිකාවට සම්බන්ධ වෙන දසතහනකට. මට කතා කරලා නැහැ කවදාවත්. ඉතින් මං හරි ආදරයකින් අද ආවේ කතා කරන්න ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න. සමූහයක් මිනිසුන් මේක රසවිඳින, මේක අහන, ශ්‍රවණය කරන ආදරණීය මේ ශ්‍රාවකයින් මේ සියලුම දෙනාට මේ මම මේ කියන්නේ මේ මගේ හදවතේ යටිපතුලේ තියෙන එක, වෙන දෙයක් නෙවෙයි. කොහෙන්වත් පොත්පත් ලියාගෙන කොළවල ලියාගෙන නෙවෙයි මට දැනෙන දේ මම මේ කතා කරන්නේ. ඉතින් මාත් එක්ක සමහර බොහෝ ඇත්තෝ අමනාපයි මම මේ දේ කියන හන්දා. ඉතින් මේ දේවල් මම කියන හැම ඕනම තැනක ඕනම ප්‍රභූවරයෙකුට කට ඇරලා කියන්න පුළුවන් මනසක් මට තියෙනවා. මං ඒ මනසට මං ආදරෙයි. ඒ මනසට මං කැමතියි. බොහෝ ඇත්තොත් ඒ මනස මගේ ඒ මනසට කැමතියි. ඉතින් අපි මේ අවුරුද්දට කීයෙන් කී දෙනාද මේ මහ පොළවේ ගහක් හිටෙව්වේ? කීයෙන් කී දෙනාද? හැබැයි ඒව පෙන්නුවේ කවුද? ඒ කරපු කට්ටිය, ඒ ගහ හිටවපු පිරිසව මොනම නාලිකාවකින්වත් පෙන්වද? මං දෙක්කේ නෑ. හැබැයි ඇක්සිඩන්ට් ටික පෙන්නවා. ඉතින් මේවා නෙමේ පවුලක් හැටියට අපි ගත්තම් දැන් මම මේ නාලිකාවත් පවුලක් මට නම් මේක පවුලක් මේ පවුලක් හැටියට තමයි මේ නාලිකාව පවත්වාගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හැමෝම කුටුම්බත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු, ජීවත් වෙන මිනිස්සු හන්දා කණ්ඩායම් ගත වෙලා වැඩක් කරනකොටත් හරි ලේසි පවුලක් හැටියට ඒ සමාගම ඇතුලේ ඉන්න. ඉතින් ඒම තමයි මට ඔයාලව පේන්නේ. ඔයාලා සියලුම දෙනා පේන්නේ මයි ඉහළ සිට පහළ දක්වා. ඉතින් මගේ දැනුම දැනීමේ හැටියට අපේ රටේ දරුවන්ට මේ නාලිකා හරහා අපට වැඩසටහන් විශාල රාශියක් තියෙන ඔළුව ඇතුලේ. අපිට කියත හැකි වුණා අපට අපිව සම්බන්ධ කරනවා නම් දරුවන් වෙනුවෙන් කරන්න ඕන බොහෝ දේවල් තියෙනවා. මොකද අපේ දරුවාව තමයි අපි හදා ගන්න ඕන. අපිට වැඩිහිටියා වැඩක් නැහැ. දැන්
වැඩිහිටියා කුරුවලු වෙලා වැඩිහිටියා වැඩිහිටියා සමාජ සෝදකෙක් නෙමෙයි දැන් සමාජ ගවේෂකෙක් නෙමෙයි දැන් දැන් වැඩිහිටියා දුවන්නේ හැමතිස්සෙම රුපියල සොයන්න රුපියලට ලොල් වෙච්ච වැඩිහිටි සමාජයක් අපිට තියෙන්නේ ඒකනේ මෙච්චර කුඩු විකිනෙන්නේ ඒකනේ මෙච්චර මිනි මැරෙන්නේ ඉතින් ඒක නිසා මේ මේ දේවල් නෙමෙයි අපි දැන් ප්‍රචාරය කරන්න ඕන ළමයින් කරන වැඩ ළමයි මොන තරම් වැඩ කන්දරාවක් මේ සමාජය ඇතුලේ කරනවද දැන් අපේ අපි ඒ ඒ එහෙම කරන්න අපි දැන් උදාහරණයකට ගත්තාම දැන් අපේ සීයා යාචි බුලත් ටික ඇවා හොඳටම කනවා උන්දලා හොඳේ ඉතින් ඉස්කෝලේ යන කලින් ඉඳලාම මේ අපුතේ මට විටක් කොටලා දින ඵලයන් කොහොනේ පුතේ කියලා හැබැයි ඒක හරි ආදරණීයයි ඉතින් ඉස්කෝලේ යන බෑග් එක පැත්තකින් තියලා ආච්චිටයි සීයටයි බුලත් විටක් කොටනවා කොටලා ඒකෙන් පොඩි විට ටිකක් මාත් කටේ දාගෙන කකා තමයි ඉස්කෝලේ යන්නේ අදටත් ඒ පුරුද්ද තියෙනවා ඒ විට කනවා උදේට නැගිට්ටාම තේකක් බීලා ඈ විටක් කාලා මිදුලේ ඇවිද්දාම ඒ තියෙන ඇඟට දැනෙන ඒ සසීකත්වය මොනම දෙයකින්වත් ගන්න බෑ අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ හිම අපේ ගම්බිම්වල මේ මේ රටේ වටේම ගම්බිම්වල විශේෂයෙන්ම ඒ කාලේ හිටපු මිනිස්සු එහෙම තමයි ගනුදෙනු කරේ ඉතින් ඒව තමයි අපි ඉගෙන ගත්තේ අපේ ළමයින්ට මේක අපි දෙන්නේ කොහොමද හැම ළමෙක්ම ඉස්සර ළමයාව ගේ ඇතුළට ගන්න අම්මලා යකෝ ගෙත්ත වරෙන් කියාගෙන කෑගත්තු ගමන් දැන් ඇති තෝ නැටුවා කියලා එහෙම කියලා යකෝ ගෙට්ට වරෙන් දැන් ගිල මූණකට හොදගෙන කාලා බිල පාඩම් කරා අද ළමයෝ ය කාමරය අසිරි ඉංගගෙන ඉන්න එපා මිදුලට බැහැලා ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කරහන් කියලා අම්මලා තාත්තලට කෑ ගහන්න වෙලාද ඉතින් මේක හැදුනි කොහොමද අපි අතින් ලොකු වැරද්දක් වෙලා තියෙනවා එතනට අපි මේ සමාජයේ අපි සමාජයේ තල්ලු කරන් අපි උදව් කරලා තියෙනවා අපේ ළමයව කාමරයට කොටු කරන් අපේ ළමයට ටැබ් එක ගෙනල් දෙන්න ෆෝන් එක ගෙනල් දෙන්න ළමයාගේ මනස අපි තනි කරම මේ තාක්ෂණය මෙවලමකට සීමා කරලා තියෙනවා මේ සීමාවෙන් අපි ළමයව කඩා ගන්න සිද්ධ වෙලා තියෙනවා දැන් බලහත්කාරයෙන් කොහොමද අපි මේ ළමයව මෙතනින් ගලව ගන්න. එහෙම වැඩසටහන් ඔයාලා කරනවද? මේ නාලිකහරහා අපි මේවා කරන්න ඕන. මේවා ගැන අපි කතා කරන්න ඕන. මම මේවා හරි ඍජුවම කතා කරනවා. මං හරි ආසයි මේවා කතා කරන්න. තරහකට වත් එහෙම නැත්තම් අමනාපයකටවත් නෙමෙයි. මේ අපේ හෙට දවස මේ රට බාර ගන්න ඉන්න දරුවා සශ්‍රීක දරුවෙක් වෙන්න ඕන. මනස හොඳ සශ්‍රීක මනසක් සහිත දරුවෙක් වෙන්න ඕන. දැනුම අවබෝධය සහිත දරුවෙක් වෙන්න ඕන පරිසරයට ආදරය කරන දරුවෙක් වෙන්න ඕන ඉතින් ඒ දෙමව්පියන්ට පරිසරයට දැන් ආදරය කර කර දඟලන්න කාලයක් නැහැ ඇයි රුපියල් 7 මේ රුපියල් 7 ගැන ලස්සන නාට්‍යයක් ලිව්වා සුගතපාල් සිල්ලා මහත්තයා 1978 සයනුතයිනු සත කෙලසෙන සව් සත සයනුතයිනු සත සනසෙන සව් සත මේවා ඒ මිනිස්සු එදා අද සමාජයේ දැක්කා දශක ගානකට කලින් සුගතපාල් සිල්වල වගේ කලාකරුවන් විදග්ධ කලාකරුවන් සමාජය පිළිබඳව විශාල අවබෝධයක් සහිතව නාට්‍ය ක්ෂේත්‍රයේ ගත කරපු මිනිස්සු අපිට වාසනාවක් තිබුණා මේ මිනිස්සුත් එක්ක ඒක මම පසුව කතා කරන්නම් මේ පිළිබඳව ඉතින් ඇත්තටම අපේ පවුල් සංස්ථාව ඇතුලේ අපිට තිබුණේ බලපෑම් නෙමේ සමාජය ඇසුරු කරන්න එපා කියන බලපෑම ගෙවල් ඇතුලෙන් අපිට ආවේ නැහැ. මොකද එදා සමාජය හරිම සුන්දරයි. එදා සමාජය හරිම මේ මානුෂිකයි. හරිම ආකර්ෂණීයයි. අපිට පාරේ තනියම යන්න බෑ එදා. ගියාම පාරේ යන කවුරු හරි මාමා කෙනෙක් නැන්ද කෙනෙක් මේ කොයිද පුතේ තනියම මේ මහපාරේ යන්නේ කියලා අහනවා. එතකොට කඩේට යන්නේ. කොහොත තනියද? පාරේ අයින් වෙලා යන්න හොඳේ? කියාගෙන උන්ද යනවා. අපි දන්නේ නැති කෙනෙක් අපි නොදන්න රේඩියෝ වගේ අපි නොදන්න පුද්ගලෙක් අපි නොදන්න මාමා කෙනෙක් නැන්ද කෙනෙක් අපිට එහෙම සමාජය දිහා හැම මිනිහෙක්ම බැලුවා ඒ කරන එකෙන් පවා අද අපිට පාරේ යනකොට ළමයෙක් තනියම යනකොට අපි අහනවා අදත් අපි අහනවා කොයිද පුතේ තනියම යන්නේ කියලා එතකොට ඒක අපි දිහා බලන්නේ
තොටමොක දෙයක්කෝ වගේ නික. එහෙම ළමයෙක්ගෙන් අදහුවාම ඒක ආපහු හැරිලා බලන්නේ ඔයාට මොකද මං යන ගමන. අන්න ඒ තත්ත්වෙටපත් වෙලා සමාජය. ඒකෙන් ඒ තත්ත්වෙන් මේ සමාජය අපි මේ 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 සමාජය අපි මේ කරකෝල හදලා ගන්න ඕනේ. මෙයා කොලේ කියලා හිල දුන්න පස්සේ මේ එතනින් මේකෙන් මේ බ්‍රේක් එකකින් පස්සේ කතා කරමු කියලා. හරි හොඳයි. ඉතින් සාන්ත තෝමස් විද්‍යාලය කියන්නේ අපේ ජීවිතේ මේ දෙවනි අම්මා. දෙවනි මව්. සහ දෙවන කුටුම්බය. දෙවන ගෙදර. ඒක ඒ ඒ ඒ කාලයේදී ලැබිච්ච පරිචය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක අපිට ඒ ස්කූලෙන් ලැබිච්ච දැනුම අවබෝධය පරිසරය පිළිබඳ අවබෝධය මනුස්සයා පිළිබඳ අවබෝධය මෙතකයි කියලා කියන්න බෑ. අදටත් ඒ ඒ ඒක කොච්චර ස්ථාපිත වුණාද කියනවා නම් අපේ ඒ ස්කූලේ කාලේ අදටත් ස්කූලේ ඉගෙනගත්තු කොල්ල කෙල්ලෝ ටික අදටත් අපිත් එක්ක ඉන්නවා. අදත් අපිට මුණ ගැහෙනවා. කතා කරනවා හම්ම වෙනවා. ඉතින් ඒ දැන් ඇත්තටම දැන් ගෙදරින් අපි එළියට පැන්නට පස්සේ යන්නේ වෙන තැනකටනේ ඉස්කෝලේ කියන්නේ නේද? ඒ ඉස්කෝලේ ඇතුලේ ජීවත් වෙනවා කියන අර ගෙදර ජීවත් වුණා හා සමානවම තමයි අපි පාසලේ පන්ති කාමරේ පාසලේ ජීවත් වුණේ. ඒ විදිහටම තමයි. ඉතින් අද උදේට අපි ඉස්කෝලේ යන්නේ පයින්. අද වගේ පාසල් බස් නැහැ, පාසල් වෑන් නැහැ, මේ අම්මලා තාත්තලට පුෂ් බයිසිකලයක්වත් නැහැ ගිහිලා ඉස්කෝලේ ගේට්ටුව ළඟින් අපිව ඇරලා ඉන්න. ඉතින් මම හිටියේ නැන්දලා ගෙදර විජේරාමේ. එතකොට විජේරාමේ ඉඳලා අපි එනවා මේ කෝට්ටෙට පයින් එනවා. පයින් අපි හැබැයි ඉතින් ළමයි පිරිවරාගෙන ඉන්නේ පාරේ දකුණු පැත්තෙන් ළමයි පේලියක් ඇවිදිනවා හැමදාම උදේ 6:00 ඉඳලා පේඩියක් එහෙම ඇවිදිනවා. ඉතින් දැන් නන්ද නෑ අපේ නැන්දා කඩයප්පන් හදනවා. කඩයප්පන් කියන්නේ යා හදන්නේ මේ කඩයප්පන් කිව්වට ෂෝටිල්ස් හදන්නේ යා. මේ ඉදියාප්ප එහෙම නෙමෙයි. යා රෝල්ස් හදනවා, කට්ලට්ස් හදනවා, පැටිස් හදනවා, තේ පාන්දර හදනවා. ඉතින් ඒ ටික ළඟ කඩේකට දෙන්න ඕනේ මං හැමදාම. ඉතින් උදේට ගිහිල්ලා බාස්කට් එකක ගිහිල්ලා කඩේට ඒ ටික දීලත් ගෙදර ගිහිල්ලා තමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් ඒ යනකොට රෝස් පාන් තියෙනවා. අර ලොකු රෝස් පාන් ගෙඩිය ගෙනල්ලා ඒකත් එක්ක පොල් සම්බුල හරි පරිප්පු හරි මොනාද ඉතින් පාන් පෙත්තකුත් කාලා එහෙම තමයි යන්නේ. හැබැයි අර රෝස් පාන් පෙති දෙක තුනක විතර අර යට ක්‍රම් එක තියෙන්නේ යට. ඒක සාක්කුයි දාගෙන යන්නේ පාර දිගේ කකා යනවා. ඉතින් තව කවුරු හරි යාළුවෙක් ඉන්නො නම් උන්දටත් කැල්ලක් දෙනවා කනවා. ඉතින් ඒව තමයි අපේ තිබිච්ච ලොකුම විකාර දේවල්. ඒක තමයි තිබිච්ච ලොකු පයින්. ඉතින් සින්දු කී කියන උදේ පාන්දර, කවි කී කියන උදේ පාන්දර එහෙම තිබුණා. හැබැයි බුලත් විටක් කකා යනවා. බුලත් විටක් කනවා. ඒක කොට්ලා දීලා තමයි කකක් යන්නේ. ඒක ඒ පුරුද්ද තිබුණා. සමහර වෙලාවට බුලත් විටි මම කැසෙල් පට් එක උතාගෙනත් යනවා ඉස්කෝලට. දැන් මම ඉස්කෝලේ බුලත් විටි කනවයි කියලා අපේ ගුරුවරුත් දන්නවා. අපේ හිටිය විනය පාලක ගුරුවරේ සිරිල් සර් කියලා. මේ සිරිල් සර් හරි සැරයි. හරිම සැරයි. ඔප්පා අපි දැක්ක අපි සිරිල් සර්ව දකිනවා කියන්නේ මේ චූ පොඩ්ඩක් යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් චූ යනවා. ඒත් තරම් අපි බයයි සිරිල් සර්ට. හැබැයි සිරිල් සර් හරි පසු කාලීනව අපිට අවබෝධ වුණා. මට අවබෝධ වුණා අපි ඔක්කොම කොල්ලන්ට එහෙමයි. සිරිල් සර් තරම් ගුණ යහපත් චරිතයක් තව නෑ කියලා. ඒ තරම් ආදරණීය මිනිස්සෙක්. ඒ සැර වෙන්න ඕන නිසා සැර වෙච්ච මිනිහෙක් මිසක්ක, ඒ තනතුරට සැර වෙච්ච මිනිහෙක් මිසක්ක. උන්ද එහෙම මේ සැර පරුෂ චරිතයක් නෙවෙයි. ඉතින් දැන් මම බුලත් කනවා කියලා දන්නවා. උන්දත් බුලත් ටිටි කනවා. දැන් උන්දගේ බුලත් ටිටි ඉවරුනහම මාව හොයාගෙන එනවා. මේ වරෙන් උඹේ විට ඉවරද? තියනවා සර්, කොටලා තියෙන්නේ. හැබැයි කෝ දීහං ඕක. ඉතින් ඒකෙන් යා භාගයක් ගන්නවා මට ටිකක් ඉතුරු කරලා.
භාගයක් ගන්නවා. අරගෙන මේ යාත් ටිකක් කාලා ඉතුරු ටික මට දෙනවා. මට උබලත් විටි හදිසිකින් නැති වුණොත් මම ඉතින් සර්ලගින් දෙපාරක් යහට මෙහට ගියොත් සර් දන්නවා මූ බුලත් විටක් හොයන්නේ කියලා. මේ වරින් කියලා අර එක දෙනවා. ඉතින් ඒකින් විට කෑල්ලක් කාලා පැත්තකට වෙනවා. මට හරිම සුන්දරම සිද්ධියක් වුණා ඉස්කෝලේ සිගරට් බීලා අහුවෙලා. බොන්න දන්නේ නැහැ. ඒ කාලේ අපිට සිගරට් එකක් අතට හම්බ වෙනවා කියන්නේ නිකන් මහමේරු පර්වතේ හම්බුණා වගේ. අපි ඒ ලොකු බයක්, ඒක ලොකු බරක්. ඒක ඇත්තටම කොයකෝ මේ සිගරට් බිල් දැන් වුණොත් කුටි කණ්ඩවි මල කෙලියක් වෙන ගෙදරට කියයි තාත්තා දෙයි ප්‍රින්සිපල් හම්. එහෙම එකක් ඔලුවට එන්නේ. හැබැයි ඉතින් අපි කොල්ලෝ හතර පස් දෙනෙක් එකතු වෙලා සිගරට් එකක් කවුරු හරි එකෙක් ගෙනාවා. කියලා අපි ඉතින් අපි වගේ පල් මෝඩයෝ කියන්නේ ඒ පන්ති කාමර පේලියේම කෙරෝලේ පල්ලෙහාට බැහැලා සිගරට් එක බොනවා. දැන් මේකේ දුම යනවනේ. දුම යනවා. අපිට අපි අහුණා මේ ඔස්ටින් සර් කියලා මාස්ටර් කෙනෙකුට අහුණා මේක. උන්දට අහු වෙනකොට සිගරට් එක මගේ අතේ. එහෙම වෙනවා මට සාමාන්‍යයෙන්. මගේ අතේ සිගරට් එක මම එහෙමම සාක්කුවට දාගත්තා. සාක්කුවට දාලා මෙහෙම අම්බර අම්බර හිටියා. කට්ටිය බරෙන් පන්තියට කිව්වා. ගියා. ඉතින් අපි හතර දෙනා ගියාම අරුන් තුන් දෙනාට ගැහුවා. මම ඉතින් අඹරඹර ඉන්නවා. එහෙම කර කර ඉන්නවා. ඉතින් මම සාක්කුට උඩින් අත දාගෙන මගේ මට ගහන්න කිට්ටු වෙනකොට උඹට ගහලා වැඩන්නේ උඹ ඵලයන් කිව්වා. ඒ කියන්නේ මම විඳින්න තියෙන වේදනාව මම විඳලා ඉවරයි. ඒ මේක පිච්චිලානේ මගේ කකුල. අර දාපු සිගරට් එක දැන් අඹරන්න ගියාම ඒක කුඩු වෙලා කකුලට අර කල්ලිස මේ සාක්කුව පිච්චිලා. දැන් මම ගුටි දෙකක් කෑවා ඒකෙන්. ඒ ගුටි දෙවෙනි ගුටිය කෑවේ දවස් පහුවෙන්දා. ඒ කියන්නේ ඒ කලිසම අම්මා හොදන්න ගියාම කනපිට හරවනවනේ. එතකොට සාක්කුව පිච්චිලා. කලිසම් සාක මෙහාට එනවා. කලිසම් සාක්කුව පිච්චුනේ කො. ඉතින් ඇත්ත කතාව අම්මට කියනවා. එහෙම එකක් තිබුණා. මොකද මේ බයයි අරවයි මේවා. හැබැයි අම්මත් එක්ක තිබිච්ච ලෙංගුතුකම් තාමත් ඒ ලෙංගුතුකම තියෙනවා. අපේ අම්මා දැන් ගොඩ වයසයි. තාත්තා නම් නැති වුණා. දැන් අවුරුදු 7ක් වෙනවා තාත්තා නැති වෙලා. හැබැයි තාමත් ඒව සිහි කරලා අපි හිනා වෙනවා. ඉතින් අම්මා හැම ඒව මතක් කරනවා අපි කරන දේවල්. ඉතින් දැන් සමාජ දැන් ඉස්කෝලේ ඇතුලේ සහෝදර සහෝදරියෝ එක්ක දැන් ඉස්කෝල කාලේ ගැන කතා කරනකොට තමයි අපිට හිතෙන්නේ අපි ගැන මොනතරම් අපි මොනතරම් සියලුම දෙනා ලෙංගතුකමකින් ඉඳලා තියෙනවද කියලා. තවමත් ඒක ගැන කතා කරන්න. ඒක මේ හරි ආදරණීය සංකේත ඉස්කෝලේ කියන්නේ. ආදරණීය ස්ථාන, ආදරණීය මිනිසුන්. ඒ අනිත් එක දැන් ඒ හැම කෙනෙක්ම ඉස්කෝලේ ගැන හිතුවා මිසක් ඉස්කෝලේ ඇතුලෙන් Tamanට හම්බ වෙන පදක්කම ගැන හිතුවේ නෑ. අද මම මේ වෙනස මේ කියන්න හදන්නේ සහෝදරිය අද පාසල පාවිච්චි කරන්නේ Tamanගේ පදක්කම එක වෙන්නේ කොහොමද කියන එක සනිටුවන් කරන්න. පළවෙනියා පන්තියේ පළවෙනියා වෙන්නේ කොහොමද? ඒ තුන ගන්නෙ කොහොමද? ගැන තමයි මේ හැම ළමෙක්ම මේ උත්සුක වෙලා තියෙන. විශේෂයෙන්ම දෙමව්පියන් පවා පාසලට යවන්නේ මේ ළමයාව මේ තරංගයක් එක්ක තරංගකාරීත්වයක් එක්ක තමයි පාසල ඇතුළට ළමයාව දාන්නේ. ඒ කියන්නේ ඒ ළමයා මේ හදිසියකින් හරි පළවෙනියා වෙච්ච ළමයා තුන්වෙනියා වුණොත් එහෙම ඌ අහවරයි. ඒ කියන්නේ ඒ තරම් තරංගයක් අද දැන් අපි ශිෂ්‍යත්වය කෙරුවා ඉස්කෝලේ අපි දන්නෙත් නෑ අපි ශිෂ්‍යත්වයක් කෙරුවයි කියලා ඒ කාලේ. අපිට එහෙම ලොකු හදිස්සියක් තිබුණේ. අද පුදුම හදිස්සියක් ශිෂ්‍යත්වයට තියෙන්නේ. ශිෂ්‍යත්වයට තියෙන මහා හදිස්සියක්. මේ කොළඹ ලොකු ඉස්කෝලවල අම්මල ළමයිව අරගෙන යන්නේ මරන් දෙක්කන් යන එළුවන් ගානට කුකුළු ගානට ඇද්දගෙන යන්නේ. ශිෂ්‍යත්ව කරන්නේ ළමයා නෙමේ බොලන් අම්මා. අම්මා කරන්නේ ශිෂ්‍යත්වේ. මේ තරඟකාරීත්වයෙන් අධ්‍යාපන තරඟකාරීත්වයෙන් අපි කොහොමද අපේ ළමයාව අපි නිදහස් කරගන්නේ? ළමයා දැන් හොඳම දැන් හරිම හොඳ වැඩක් වුණා පහුගිය දැන් අවුරුද්දේ ඉඳලා. ඒ කියන්නේ මේ කොරෝනා
කොරන වෛරස් එකත් එක්ක හැදිච්ච මේ පැන්ඩමික් එකේ හැදිච්ච ඔන්ලයින් ස්කූලින් කියන එක ඒ මාර වැඩන්නේ. දැන් අපිට ඒක හරි අපිට ඒක අලුත්නේ. දැන් මට එහෙම හින අලුත් අපිට තිබුණේ ඕවා. ඔන්ලයින් ස්කූලින් එහෙම එකක් අපිට තිබුණේ නැහැ. දැන් අද ළමයා හරි නිදහස්. ඒ ඒ ළමයා දැන් අපේ ගෙවල් වල දැන් අපේ දරුවෝ හතර දිනක් ඒකෙන් දෙන්නේක් උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරනවා. අනිත් දෙන්න පොඩි ඒකිනුත් මේ අවුරුදේ එකෙක් ඒ ලෙවල් කරනවා. තුන්වෙනියා හතරවෙනියා කෙල්ල මේ හොඳත් මේ දැන් 9 වසරේ. ඉතින් හැබැයි මේ මේ මේගොල්ලන් නිදහසේ තමන්ගේ අධ්‍යාපනය කරනවා. නිදහසේ තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ඒ පැන්ඩමික් එකත් එක්කම නිර්මාණය වුණා. දැන් මට මම කියවලා තියෙනවා ෆින්ලන්ඩ් අධ්‍යාපන ශිෂ්ටාචාරය. මම හීන දකිනවා. මම මහා හීනයක් දකිනවා මේ මේ රට ඇතුළටත් මේ ආදරණීය දරුදැරියන්ට ෆින්ලන්ඩ් අධ්‍යාපන ශිෂ්ටාචාරය අපිට ගෙනල්ලා දාන්න පුළුවන් නම් පැය 4යි ඒ ළමයින්ට උගන්වන්නේ දවසකට. පැය 4යි. ඒ පැය 4 ඇතුළේ ළමයට උගන්වනවා ලෝකයක්. ජීවිතයක් උගන්වනවා. ඉතින් තව කතා කරන්න ගොඩක් ආසයි. මේ සහෝදරිය මට කතා කරන්න දෙන්නේ නැහැ. යා පත්‍ර කොළ කෑලි හරියක් දාලා මාව නවත්තනවා. මම කියන්න හැදුවේ මේ ඇත්තටම අර ගීතය අහද්දි මම ඔයාලට කිව්වෙත් මේ ගීතය පසුබිම් වෙච්ච පරිසරයක් තමයි ඇත්තටම අපේ අපේ පාසලේ තිබුණේ. පාසල්වල තිබුණේ කාලේ. ඇත්තටම ඒක ඒක අපි අත්දැක්කා. ඒ ගීතය මේ ගීතය අපි අපි ප්‍රායෝගිකව අත්දකලා තියෙනවා. ඒ ඒ තරම් ආදරණීයයි මේ ගීතයට අපි ආදරෙත් ඒකමයි. මොකද අපි ගත කරපු ජීවි අපි ගත කරපු පාසල් කාලය සහ මුලින්ම ඒ ගීතය ඇතුළේ තියෙනවා. ඉතින් දැන් ඒ කියන්නේ දැන් උදාහරණයකට දැන් අපේ හිටියා පාසලේ මාස්ටර් කෙනෙක් තෝමස් සර් කියන්නේ පහෙන් පල්ලෙහා පන්ති බාරව හිටපු ප්‍රධානාචාර්යවරයා තෝමස් මාස්ටර්. තාත්තා තනිකර තාත්තා. ඒ කියන්නේ අපි අපි උදේට ඉස්කෝලේ ගියාම අපිට සත පහක් දෙනවා. සත පහක් දීලා මේ පාරේ ගහ පැත්තේ තියෙන ලලිත පොත්තල පුතේ පොතක් අරන් වරින් කියනවා. ඉතින් අපි කියවන්න ආස පොත තමයි ඩීමන් ආනන්ද. ඩීමන් ආනන්දගේ පොතක් කියනවා කියන්නේ ආයෙත් ඉතින් මොනවද ඉන්න බෑ. හරි අපි ගිහිල්ලා සත පහ දුන්නාම මේ පොත්තලේ අංකල්ට දුන්නාම එයා අපිට දෙනවා පොත ඩීමන් ආනන්දගේ පොතක්. දීලා අපිට සත දෙකකුත් දෙනවා තව. ඉතින් පොත සත තුනට නෙමෙයි. නමුත් එයා ඒක කියවලා ආපහු ගිහිල්ලා දුන්නාම අපිට දෙනවා එයා තව සත දෙකක්. එයා සතයයි ගන්නේ අපි පොත කියවනකොට. ලෙන්ඩර්ස් බුක් ෂොප්ස් කියලා කියන්නේ. ඒ කාලේ එහෙම ඒවා තිබුණා. එහෙම නැහැ. අද පොත ගෙන්චුතු ගෙනල් දෙන්නේ නැහැ නේ ආපහු. හරි. චාලි චැප්ලින්ත් කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ. ඉතින් මේ ඒක එයා අපිට ඒ පොත ගෙනල් දුන්නාම අපි නිදහසේ ඒ පොත කියවන අපිට පොත පොත් කියවන්න පුරුදු කරපු පරිශ්‍රයක් තිබුණා. මේ නිදහසේ පොත කියවන්න අවශ්‍ය කරන පරිසරය මානසිකත්වය අපිට පාසල ඇතුළෙන් මේ ගුරුතුමා අපිට හදලා දුන්නා. දෙවි කෙනෙක්. අද අපිට කියවන්න අපි කියවන්න අපිට රුචියක් ඇති වෙලා තියෙනවා නම් ඒ රුචිය අපිට ඇති කෙරුවේ තෝමස් මාස්ටර්. තෝමස් සර්. ඒ තෝමස් සර්ට නැවත නැවතත් මම කියන්නේ මේ රටේම ඉපදෙන්න ඕන ගුරුවරයෙක්ම වෙන්න ඕන හැම පාසලකටම යා යන්න ඕන ගුඩ පාසල්වල වැඩ කරන්න ඕන හැම ආත්මික යා ගුරුවරයෙක් වෙලාම ඉපදෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාවයි මගේ තියෙන්නේ. ඒ තරම් ගුණවත් ගුරුවරු අපිට එදා හිටිය අදත් ඉන්නවා. නැතුව නෙමෙයි. අදත් එහෙම විශිෂ්ට ගණයේ ගුරුවරු ඉන්නවා. ඒ සියලුම ගුරුවරුන්ට මගේ ආචාර්ය පිරිනමන්න මම කැමතියි. මේ ප්‍රේමය ගැන කතා කරනකොට අර මේ චම්පු කාව්‍ය ආශ්‍රයෙන් මහාචාර්ය ධිරිවීර සරච්චන්ද්‍රයන් රචනා කරනවා විලාසිනියකගේ ප්‍රේමයක් කියලා ඉතා ලස්සන නව කතාවක්. ඒකේ ඔය මේ ඒක සොර දෙරුවට ආදරය කරන කාන්තාවක් ගැන මේ
ඒක තියෙන්නේ. ඒක කියනවා මේ චම්පුකාව්‍යයේ කියනවනේ ප්‍රේමය ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් ආදරය කියන එක හරිම අමාරුයි. දරන්න අමාරුයි. ආදරය කියන එක ඇති වුණාම හරි සතුටුයි. හැබැයි එසැනින් ඒව නැති වෙනකොට මහා මේරු පර්වතයේ කඩන් වැටෙනා වගේ තමයි දැනෙන්නේ. ඒ තරම් ආදරයත් එක්ක ගත කරපුවාම ඇත්තටම මේ ටික කාලයක් යනකොට හරි අමාරුයි. මොකද Tamanට ඕන කරන දේ සිද්ධ නොවෙනකොට Tamanට Taman පතන සිතන පතන දේ නොවනකොට ඒ කනගාටුව කනස්සල්ල හදවත තනිකරම මේ මහා බරකින් පිරිලා වගේ එහෙම දැනෙනකොට හරි අමාරුයි. හිටගෙන ඇවිදින්න පවා අමාරුයි. මේ ඒ තරම් ආදරය කියන එක ප්‍රථම ප්‍රේමය අපි හිතනවා ප්‍රථම ප්‍රේමය මගේ අම්මේ මට ඉස්සෙල්ලාම මේ ඇඩ්‍රස් එකක් හම්බුණා කෙල්ලෙක්ගෙන්. හම්බුණා ඒ කෙල්ල ඇඩ්‍රස් එක දුන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර ඇඩ්‍රස් එකනේ යන්තම් කොහොම හරි හිතලා බල්ලා කොහොම හරි පැනලා කරලා ඇඩ්‍රස් එක දී ගන්නවා. ඉතින් ඇඩ්‍රස් තියෙනවනේ අපි ට්‍රිප් යනකොට එහෙම ඇඩ්‍රස් තියෙනවා 30ක් විතර සාක්කුවේ ලියාගෙන තමයි අරගෙන යන්නේ. ඉතින් ඇඩ්‍රස් දිදී යන්නේ විසි කරගෙන යන්නේ ලියුම් එනකොට එනවා නැතිකොට නෑ. එහෙම හම්බ වෙච්ච ප්‍රේමවන්තියක් මටත් හිටියා ඒ කාලේ 1980 ගණන්වල මුල වගේ. හැබැයි ඒවා පහ වෙලා ගියා. ඒවා ගැන හිතන්න ඒවා නැති වෙලා ගියා. මොකද අපේ ජීවිතේ සහ අපේ ඕමනාව තිබුණේ ඒකම නෙමෙයි. අපේ ජීවිතේ තද්ද බල ලෙස ඕමනාව තිබුණින් මම දන්නේ මට රංගපාණ්ඩමයි මගේ ඔළුවේ තිබුණේ වෙන කිසිම දෙයකට වඩා. ඉතින් කන්නාඩිය ළඟමයි. ඉතින් කුරුලෑ කඩනවා, ඉතින් කොණ්ඩේ හදනවා, රැවුල් කපනවා, කෙස් ගස් ගලෝනවා. එහෙම ඉතින් කන්නාඩිය ඉස්සරහම තමයි ජීවිතය ගත කරේ. ඉතින් ඒකම පොඩි නිකන් ආකර්ෂණීය භාවයකටත් පත් වුණා. ඉතින් අපි ගෙවල් ළඟ කැලණි ඉන්න කාලේ හිටියා ඉන්දු කියලා ගෑනු ළමෙක්. ඉතින් බොහොම ලෙංගතුව හිටිය කාලයක්. ඉතින් ඒක ඊට පස්සේ ඉතින් ඒක එහෙම පහ වෙලා ගියා. මොකද මේ අපේ තියෙන උවමනාව ප්‍රේමය වර්ධනය කරන එකට වඩා අපිට තිබිච්ච උවමනාව අපිට මට හිතෙන්නේ මේ රංගපෑම කලා කටයුතු වලට සම්බන්ධ වීම, රංගපෑමට සම්බන්ධ වීම, ඒ ඇතුලේ තියෙන සියලු විෂයන් පිළිබඳව දැනුම අවබෝධය ලබා ගැනීම උප්පත්තියෙන්ම ආපු එකක් වගේ. මොකද මේ වෙන දෙයකට හිත යොමු කරන්න හිතුනේම නැහැ. වර්ක්ෂොප් ඉගෙන ගන්නවා කියවනවා. ඒව තමයි ජීවිතය ඇතුලේ ගැට ගැහුණේ. ඒවලට තමයි ආදරය කරන්න පටන් ගත්තේ. ඒවලට අපි ආදරය කළා බොහොම හදවතේ යටිපතුලින්ම. ඇත්තටම ප්‍රේමවන්තිය ආදරය කරන තරුණෙක් වගේ අර පිටපතට ආදරය කරා, වේදිකාවට ආදරය කරා. ඒ අතරතුර ගෑනු ළමයෙකුට දෙන්නෙකුට ආදරය නොකළ නෙමේ. ඒක නැතේ කියනවා නම් ඉතින් ඒක පට්ට බොරුවක් රොජර් කියන. මේ එහෙම නෑ. මොකද රොජර් අඳුරන බොහෝ ඇත්තෝ ඉන්නවනේ. හැබැයි ආදරයත් එක්ක අපි මානසිකව ගනුදෙනු කරා. හදවතේ යටිපතුලෙන්ම ඒ ආදරයත් අපි කළා. ඒකට අපි හානියක් කරේ නෑ. අද හිම නෑ. එදා අපි ගෑනු ළමයෙකුට ලියුමක් ලියනකොට අපි සිංහල ඉංග්‍රීසියෙන් ලිව්වේ නෑ. සිංහල හැටියටම අපි ලිව්වා. දෙමි ලේ වලින් ලියාලා කියලා අපි ලියලා දුන්නා. ඇත්ත එහෙම හදවත් තියෙන උන් දැනුත් එහෙමයි. අපිට තිබුණේ මේ දැන් හරි විහිළුවක් මට නම් මේ ෆෝන් එකකින් ද ඔක්කොම ලව් එක ඉංග්‍රීසි සිංහල ලියන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර ලියන වචනේ මොකද්ද කියන එක ඌටම කියෝ ගන්න බෑ ටික වෙලාවකින්.
ඉතින් අර කෙල්ලට කියෝ ගන්නම බෑ. ඉතින් හැබැයි යම් කිසි මානසික ගනුදෙනුවක් මේ දුරකතනේ හරහා හදාගත්තා ඒගොල්ලෝ. ඒක තමයි අද සමාජය. නමුත් ඕක නෙමෙයි අපි සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ. ආදරය කියන එක දුරකතනේ නෙමෙයි තියෙන්නේ. දුරකතනයට ආදරය කරන්න බෑ. දුරකතනයේ මෙවලමක් විතරයි මේ ආදරය මේ එකට එකතු කරන. එදා ලියුම වගේ. එදා මම්මී අපිට ඉතින් ලියුම ලියලා අපිට අර වැඩිමල් කට්ටියම සමහර වෙලාවට දැන් අපේ මාම කෙනෙක් හිටියා. අංකල් ලුලු යාගේ නම. අංකල් ලුලු තාතගේ මල්ලි බාල මල්ලි. ඉතින් උන්දේ ආදරය කළා ඔය මේ මිරිහානේ ඔය විවේකාරාම පන්සල් වත්තේ ප්‍රේමා කියලා අක්ක කෙනෙකුට. ඉතින් මේ ගෙවල්ලින් එහෙම දන්නේ. හැබැයි මට තමයි නවකතා පොත දෙන්නේ. මම දන්නෙත් නෑ ඒ මගුල ඇස්සේ ලියුම් තියනවා කියලා. මේක ගිල පේමක්කට දීලා වරෙන් පුතේ කියනවා. ඉතින් මම කුරුල්ල වගේ දුවන්නේ පේමක්කලා ගෙදර. කුරුල්ල වගේ දුවනවා. මොකද මම ගියාම ප්‍රේමක්කා ඉතින් මට මොකක් හරි නාරම්භික් එකක් හරි දෙනවා. එක්ක සත පහක් 10ක් හරි දෙනවා නාරම්භික් කාපිය කියලා. මොකද ඒ පොත ගිහිලා දුන්නාම යාත් පොතක් දෙනවා. ඉතින් ඒ පොතත් ගෙනල් දෙනවා. ඉතින් අපේ ගෙදර ඒක දන්නවා. නැන්දලා අක්කලා එහෙම දන්නවා. පියුම් කියලා මට කියන්නේ. ඉතින් ඒ කියන්නේ උන් දන්නවා මේ නවකතාව ඇතුලේ මේ ලියුමක් තමයි යන්නේ, ලියුමක් තමයි එන්නේ කියලා. ඉතින් මාම හන්දා බාප්පනේ, පොඩි බාප්පා ඉතින් බාප්පා කිව්වහම ඉතින් පොඩි තැනක් තියෙනවනේ ගියක් කුටුම්බයක් ඇතුලේ. ඉතින් පොඩි බාප්පන කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඒ ආදරය වර්ධනය වෙලා කසාද බැඳලා ළමයි 3 දෙනෙක් හදලා ඒ නැන්දයි මාමයි අදත් ඉතාමත්ම ආදරණීය විදිහට ජීවත් වෙනවා. මට හරිම පුදුමයි. මොකද මට හරි ආසාවකුත් තියෙනවා. හරිම මේ හදවතේ යටිපතුලෙන්ම මං සුබපතනවා ඒ දෙන්නට. මොකද අදටත් අර මම දැක්ක පළවෙනි ආදරණීය විදිහට ඒගොල්ලෝ හැසිරිච්ච විදිහක් තියෙනවා නේද? මට නවකතාව දීලා එහෙන් නවකතාව දෙනවා, මෙහෙන් නවකතා. අදත් ඒ දෙන්න කතා කරන්නේ ඒ විදිහටමයි. ඒ ආදරණීය විදිහට තමයි අදත් ඒ දෙන්න ජීවත් වෙන්නේ. හෙල්ලින්නේ ලංකින්. ඒක මන් දන්නේ. ඒක මාර එකක්. ඒක එහෙම ආදරය කරන්න තියෙනවා නම් මේ මම පෙරලා ආදරය කරනවා. එහෙම ආදරය කරන්න තියෙනවා නම් ඒක බලාපොරොත්තු වෙනවා. බාප්පා ආදරය කරන විදිය, නැන්ද ආදරය කරන, හරි ඒ දැක්කම හරි ආසයි. අපි කතා වෙනවා ගෙවල් වල. මහලුකු මේ බඩ බැඳගෙන නෙමෙයි, බදාගෙන සිප වැළඳගෙනත් නෙමෙයි. හැබැයි ඒ දෙන්නගේ පේන කෑරින්නස් එකක්. ඒ කෑරින්. ඒ ලෙංගතුකම. මේ ආයු නිකන් මට එහෙම මහා විශාල විදිහට ඒක විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මට චම්පු කාව්‍ය ඇතුලේ කියපු කතාව මං අපේ නැන්දගෙන උයි ඒ බාප්පගෙන උයි තමයි දැක්කේ. ඒ ආදරය. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි කියන එක. ඒක අපි උකහාගත්තා. අපි ඒක අවබෝධ කරගත්තා. අපි දැනුත් අපේ පවුලට කියන්නේ ආදරය. කටින් කිය කිය ඉන්න ඕනේ නේ. මේක මේ සිප වැළඳගෙන බදාගෙන ඉන්න ඕනේ නේ. හැබැයි ඉෆෙක්ෂන් කියන්නේ මේ මේ කෑරින් නැසෙක ඒක ඕනේ. හැම මිනිහෙකුට මේක ඕනේ. හැම කාන්තාවකට මේක ඕනේ. ඉතින් මේ දැන් ඕක සතුන්ට නෑනේ. ඕක සතුන්ට නෑ. හැබැයි මේ ආදරය කියන එක නැත්තම් මේ සමාජය ඉස්සරහට යන්නේ නෑ. මේ සමාජය ඉස්සරහට ගෙනියන්න බෑ. පාසල ඇතුලෙන්, ගේ ඇතුලෙන්, කුටුම්බය ඇතුලෙන් දෙමව්පියන් ළමයින්ට මේ රටේ 2,20,00,000 මිනිස්සු ආදරය ගැන තමන්ගේ දරුවන්ට පාඩමක් උගන්වන්න ඕනේ. ළමයාගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන ආර්ථිකය බල්ලට දාලා ඒ ආර්ථිකය බෝතලයට පාවිච්චි කරන තාත්තලා ඉන්න ගෙවල් ඕන තරම් තියෙනවා මේ රටේ.
ළමයාව ඉස්කෝලෙට දාලා අර ස්කූටි බයික් එකේ වෙන කොහේ හරි මංගල්‍යකට ගිහිල්ලා ආපහු 11ට ඇවිල්ලා ළමයාව අරගෙන ගෙදර එන අම්මලා ඉන්නවා මේ රටේ. ඒකනේ මේ ආදරය. එහෙම ආදරයක් අමතක කරන්න. එහෙම ආදර වැඩක් නැහැ ළමයින්ට. අවංකවම තමන්ගේ අම්මලා තාත්තලා මේ ළමයින්ට ආදරය කරන ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙන්න ඕනේ. ළමයි ඒක ඉල්ලනවා. ළමයි දෙමව්පියන්ගෙන් මේ ආදරය කරුණාව ඉල්ලනවා. ඒ ආදරය කරුණාව ඒ ළමයින්ට නොලැබෙන හන්ද ළමයි ටෙලිෆෝන් එකටයි ටැබ් එකටයි කම්පියුටර් එකටයි යොමු වෙනවා, හිර වෙනවා. කුටුම්බය ඇතුලේ කාමරයක් අස්සේ හිර වෙනවා. ඔයාගේ අම්මා ඔයාට පැන්නා ආ එළියට ආවද කියලා අහනවා වගේ, කණ්ඩාවද බඩගිනිද කියලා අහනවා වගේ. ඒක තමයි ඇත්ත. හැම කෙනෙක්ම සියල්ලෙන් වෙන් වෙලා කොහේ හරි අස්සකට වෙලා තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න පුරුදු වෙගෙන යන කාලයක්. මේ එහෙම පුරුදු වුණොත් මේ රට විශාල අනතුරකට වැටෙනවා. එහෙම පුරුදු වුණොත් තමන්ගේ වැඩේ තමන් ඉස්සර මේ කම්පියුටර් ටෙලිෆෝන් අරවා මේවා මොන මංගල්‍යයක්වත්, අපේ ගෙදර රේඩියෝ එකක්වත් තිබුණේ අපි පොඩි කාලේ. අපි මුවන් පැලැස්ස ඇහුවේ අයිතිකාර මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා ජනෙල් පොල් එල්ලිලා. මොනර තැන්න ඇහුවේ එහෙම රේඩියෝ එකෙන්. අපිට රේඩියෝ එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි අපේ තාත්තා සීඩල්ස් එකට ගිහිල්ලා රුපියල් 175කට මාත් එක්ක ගිහිල්ලා රේඩියෝ එකක් ගත්තේ සෝනි සීඩල්ස් එකෙන් පිටකොටුවේ. ඒ රේඩියෝ එක ගෙනාපුවාම අපි ඉතින් ආයි වැඩක් නැහැ උද්දී ඉඳලා රේඩියෝ එක ළඟ. රේඩියෝකින් අපි ඉගෙන ගත්ත මහා දේවල්, ආදරය, කරුණාව, සාහිත්‍ය, ඉතිහාසය, අපි ඒවා ගත්තා. ඒවා අපි ඉගෙන ගත්තා. මම ඉල්ලීමක් කරනවා දෙරණ FM නාලිකාවට. මේ ආදරය කරුණාව වර්ධනය කරන්න පුළුවන් රේඩියෝ නාට්‍ය හදන්න. මේවා ශ්‍රවණය කරන විශාල ප්‍රමාණයක් මිනිස්සු ඉන්නවා මේ රටේ. රේඩියෝ අහන මිනිස්සු ඉන්නවා. කාටත් එක පේන්නේ නැහැ. ඔක්කොමල්ලා තමන්ගේ මේ චැනල් එක, එහෙම නැත්නම් මේ විෂුවල් මීඩියා චැනල් එක ගැන තමයි සොය සොය යන්නේ. ඒක බලනවාද කීකි තමයි හොය හොය යන්නේ. මේ මිනිසුන්ට දීමනා දිදි යනවා බලපිය කියලා. එහෙම නෙමෙයි. හෘදයාංගම වැඩක් කරන්නකො. මිනිස්සු බලන්න නැද්ද කියලා බලන්න. අහන්න නැද්ද කියලා බලන්න. හෘදයාංගම බව මේක ඇතුළේ මිනිසුන්ට දැනෙන්න ඕන. අපේ මිනිස්සු හරිම අපේ මිනිස්සු ඇත්තටම හරි. මම මේ සමස්ත ආදරය ගැන කතා කරන්න ගියාම මිනිස්සු අපේ මිනිස්සු පරිසරයට කොච්චර ආදරේද, අපේ මිනිස්සු මේ ගහට කොළට කොච්චර ආදරේද, අපේ මිනිස්සු බඩු භාණ්ඩවලට කොච්චර ආදරේද, තමන්ට කොච්චර ආදරේද. මෙන්න මේ ආදරය වර්ධනය කරන වැඩසටහනුත් මේ ආදරණීය නාලිකාව, මේ සශ්‍රීක නාලිකාව හරහා කරන්න කියලා මම ආරාධනා කරමින්, ආදරය ගැන නැවත නැවතත් ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි කියන එකත් මතක් කරන්න කැමතියි. සිද්ධීන් මොන තරම් ඇද්ද මිනිස්සුන්ට නේද? ඒකාස්සෙන් අපිට කොච්චරක් ඇද්ද නේ? හැම කෙනෙකුටම ජීවිතය අමතක නොවන සිද්ධීන් තියෙනවා. දැන් මට ජීවිතය අමතක නොවන සිද්ධීන් මම කියන්නම් ගොඩ තියෙනවා. ගොඩක් තියෙනවා. ඒවා අමතක වෙන්නෙම නැහැ. අමතක නොවනම ප්‍රථම සිද්ධියම තමයි මම 76 සුගතපාල සිල්ල මහත්තයාට සම්බන්ධ වෙන එක. කියන්නේ මාව මිතෙන් ජයසූරිය සහෝදරගෙන හිල්ලා උන්දට අඳුන්ලා දෙනවා. මේ මං වේදිකාවේ වැඩ කරන්න කොල්ලෙක් ගෙනාව සර් කියලා සම්බන්ධ කරපුවා. මට හිතුනේ මම ඉතින් විජය කුමාරතුංග මහත්තයා වගේ තමයි ඇඳන් ගියේ. කොණ්ඩෙ ඉතින් මගේ ක්‍රේල් කොණ්ඩෙ හදලා දිකට දාලා ඉතින් ගිහිල්ලා මරණාම මට එතුම දුන්න ගමුව පොතක්. දුන්නු ගමුව නාට්‍යයේ දීලා මේ පිටපසට ගිලෝක කියවහන් කිව්වා. නාට්‍ය පිටපතක් ඔය අතට හම්බුනාමයි. දුන්නු ගමුව අරන් ගිහිලා කියෙව්වා. කියවගෙන යනවා. එතකොට කවුද හිටියේ? පුහුණු වින්බල්ට ඇවිල්ලා කවුද හිටියේ? පතාක යෝධයෝ ටිකක්, මාර පොරවල් ටිකක් හිටියේ. විමල් කුමාර්ද කොස්තා, සුමීර රත්නායක, ධර්මසිරි බණ්ඩාරනායක, යූ ආරි විමල්, ග්‍රේස් ආරි විමල්,
දයා තෙන්නකෝන් එතකොට එතනින් ගියාම මර්සි එදිරිසිං රංජිත් බෝගඩ යනාදී එහෙම පතාක යෝධයෝ ටිකක් හිටියා පුහුණු වීම වලට ඇවිල්ලා. ඒ අතරේ තමයි මම ගිහිල්ලා දැන් පොත කියවන්නේ. මම ඉතින් පැත්තකට වෙලා පිටිපස්සට වෙලා පොත කියව මම පොත අමතක නොවනම දේ මම කිය. මම මේ පොත කොච්චර කියවද කියනවනම් අවුරුදු 8ක් මම මේ පොත කියවුවා. නිකන් හිතන්නකෝ. දැන් මම රඟපාන්න නළුවෙක් වෙන්න පට්ට අමාරුවකින් ඌමනාවකින්. ඇයි උදේ ඉඳලා කණ්ණාඩිය ළඟ ඉඳගෙන කොණ්ඩේ හදනවා කුරුලෑ කඩනවා එහෙම එහෙම වෙවි වෙවි ඉඳලා මාව නාට්‍යයට ගෙනිලා දැන් හෙට ඉඳලා මට රඟපාන්න හම්බ වෙයි කියන පරම චේතනාවෙන්නේ මම යන්නේ. දැන් මට ඒතකොට පොතක් කියවන්න දීලා මම මේක අමතක කරන්නේ කොහොමද කියන්නකෝ. අවුරුදු 8ක් මම මේ පොත කියව පිටිපස්සට වෙලා. අවුරුදු 8ක්. ඒ කියන්නේ නළු නිලියන්ට පෙළ මතක් කරන දෙන වැඩේ තමයි මට හම්බුනේ. රඟපාන්න හම්බුනේ. ප්‍රොම්ප්ට් කටේගුරා කියලා අපි එකට කියන්නේ. මම ප්‍රොම්ප්ට් කරනවා නළු නිලියන්ට. මම ඉතින් හැබැයි අතරතුර මේ මම නළු නිලියන්ට පෙළ මතක් කරනවා ඒ අයගේ ඇඳුම් මැදලා දෙනවා ඒගොල්ලන්ට තේ හදලා දෙනවා ඒගොල්ලන්ට වේදිකා සැරසිලි ටික හදනවා ඒවා එකලාසයක් කරනවා ඊට පස්සේ නාට්‍ය පටන් ගන්නවා පටන් ගත්තාම එක පැත්තක ඉඳගෙන නළු නිලියන්ට පෙළ මතක් කරනවා ඉතින් දැන් ඕක අවුරුදු 8ක් ෂෝස් දෙකක් කියනවා රුපියල් 15ක් පඩි හම්බ වෙනවා ඒ 15න් රුපියල් 10ක් අපේ අම්මට ගිහින් දෙනවා. එහෙම දැන් ඒ අවුරුදු 8ක කාලයක් ඇතුළේ දුනුදුනු ගමුව පොත පෙළ මතක් කරන එක කරන ගමන් ඔන්න ඔළුවට වැටෙනවා ඇත්තටම මේ රඟපාණ්ඩාවට රඟපාන එකම නෙමෙයි කලාව. ඒක ඇතුළේ තියෙන දේවල් උකහා ගැනීම තමයි ආට්. ඒක කොහොමද අපි උකහා ගන්නෙ කියන එක සොයන්නේ කොහොමද කියන එකයි අපි ඉගෙන ගත්තේ. අපි කවදාවත් දැන් අපි දකින්නවා එහෙම සිද්ධ වෙනවා. අපි කවදාවත් විජය කුමාරතුංග මහත්තයා වගේ රඟපාන්න ගියේ නැහැ. අපි විජය කුමාරතුංග මහත්තයා විජය කුමාරතුංග මහත්තයා වුණේ කොහොමද කියන එකයි සෙව්වේ. අපි ගාමිණී ෆොන්සේකා ජෝ අබේ වික්‍රම මහත්තුරු රඟපානවා වගේ රඟපාන්න ගියේ නැහැ. අපිට එහෙම පේනවා දැන් ගොඩ දෙනෙක් එහෙම කරනවා. අපි ඒක කරේ නෑ. අපි හෙව්වා ගාමිණී ෆොන්සේකා වුණේ කොහොමද? ජෝ අබේ වික්‍රම වුණේ කොහොමද? ඒක හොයනකොට ඇරෙනවා මාගලක් වගේ පදාසයක්. මාගලක් වගේ. කිලෝමීටර් ගණන් දුර මාගලක් වගේ පදාසයක් කුන්දගේ චරිතාපදානය ඇතුලේ අපිට හම්බ වෙනවා. ඒකයි අපි උකහා ගත්තේ. අපිට ඕන උනේ ඒක අල්ලගන්න. ඒකේ තියෙන ෆිලොසොෆිකල් පැත්ත, දාර්ශනික පැත්තයි අපිට ඕන උනේ. ඒක නිසා අපිව දැක්කා. සමාජයේ අපිව දැක්කා. නිර්මාණකරුවන් අපිව දැක්කා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන නිර්මාණකරුවෙක් හැටියට අමතක කරන්නම බැරි නිර්මාණකරුවෙක් ධර්මසේන පතිරාජ මහත්තයා. ධර්මසේන පතිරාජ යන් මට කතා කරන 93 මේ ડોක්ටර් එන්.එම්. පෙරගේ චරිතය රඟපාන්න මම නාඳුනන පුත්තු කියන මේ ටෙලිවෘතාන්තය ඇතුලේ මම සැරසෙනවා ඒකට. ඒ වකවානුව වෙනකොට වාමාංශික ව්‍යාපාරය ගැන අපි සෑහෙන කියවලා තිබුණා. වාමාංශික මනසක් සහිත යවුන් අපි රටට හොඳක්ම සිද්ධ වෙන්න ඕනේ කියන එක ප්‍රාර්ථනා කරගෙන දේශපාලනය කරන යවුන් අපි. ඒ වම අද තියෙනවා. එදා ඒ වමේ හිටපු නායකයෝ ළඟ තාමත් ඒ වම තියෙනවා. වාසුදේවල වගේ මිනිස්සු ළඟ. ඒක අමතක වෙන්නේ එතුමලත් එක්ක කතා කරන එකත් අපිට සැපක් කියලා තමයි අපි හිතන්නේ. දැන් අපි කල්පනා කරනකොට මේ වම ඉන්නේ රට සශ්‍රීකමත් කරන්නයි කියලා අපි හිතුවට එහෙම වමක් අපේ රටේ නෑ.
එහෙම රටක් එහෙම වමක් අපේ මේ ආදරණීය මාතෘභූමිය ඇතුලේ නැහැ මේ රටට මේ රටේ මිනිස්සුන්ට මේ මහ පොළවට ආදරය කරන වාමාංශික ව්‍යාපාරයක් අපට නැහැ අපට නැහැ කනගාටුයි වම කිව්වට ඒක ඇසි තියෙන්නේ වෙන අධිකාරීවාදී දේශපාලනය ධනේශ්වර දේශපාලනය හැම එකක්ම කඩා කප්පල් කරන වාමාංශිකත්වයක් රට ශස්ත්‍රීක කරන්න දන්නේ නැති කරන්න බැරි වාමාංශිකත්වයක් කෝවම හැබැයි කතා කරන්නේ මාක්ස් එංගල්ස් ගැන ලෙනින් ගැන මේ කතා කරන ඒ මේක අමතක කරන්න පුළුවන්ද කියලා මට කියන්නේ අමතක කරන්න අමතක කර අමතක නොවන සිද්ධීන් කියලා කිව්වහම සමහරුන්ට කියන්න පෙළඹෙන්නේ වෙච්ච විහිළු කතා එහෙම ඒවානේ මට එහෙම ඒවා තියෙනවා මට නමුත් අමතක කරන්න බැරි ඒව මට අමතක කරත හැකි මට මේව අමතක කරන්න බෑ අවංකවම කියනවා අපි මේක අපේ කලාව ඇතුලේ තියෙන මේ කල්පනා කරලා බලන්නකො අපේ ආර්ට් ඇතුලේ තියෙන මේ මේ අසාධාරණකම් කොච්චරද කොච්චර දේවල් තියෙනවද මේව හදන්නේ කවුද මේක අමතක කරන්න පුළුවන්ද අලුතෙන් එන නළු නිලියන් ගැන කතා කරන්නකෝ මේ මේ නළු නිලියන්ට වර්ක්ෂොප් එකක් කරන මොකක් හරි දෙයක් මේ රට ඇතුලේ හැදෙනවද හදනවද හදන්නේ නැහැ හදන්න බැ හැදුවත් ඒ උන්දලා ඉන්නේ නැහැ ඉතින් මේක අමතක කරන්න පුළුවන්ද හෙට දවස අපේ ආර්ට් අපේ කලාව අපේ නිර්මාණ සාහිත්‍ය එහෙම නැත්නම් අපේ කතා කලාව එහෙම නැත්නම් අපේ ටෙලිනාට්‍ය චිත්‍රපටිය අපේ වේදිකාව හෙට දවස බාර ගන්න ඉන්න තරුණ තරුණියන්ට මේ දැනුම අවබෝධය ලබා දෙන්නේ කොහොමද ලබා ගන්නෙ කොහොමද ඒ දැනුම ලබා දෙනවට ඒගොල්ලෝ කැමතිද ඒක ලබා ගන්න ඒගොල්ලෝ කැමතිද මට එහෙම එකක් පේන්නේ මට එහෙම එකක් පේන්නේ මට එකක් පේනවා මේ කලාව මේ ප්‍රායෝගික කලාව නොබෝ දිනකින් නොබෝ කාලෙකින් ස්ථාපිත වෙන්නේ ඔඩියෝ විෂුවල් මීඩියා එක ඇතුළේ පමණයි ඔඩියෝ විෂුවල් මීඩියා මේ 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 මීඩියා එක ඇතුළේ විතරයි සෝෂල් මීඩියා එක ඇතුළේ විතරයි අපි හැමෝටම නාට්‍යයක් බලන්න YouTube තියන්න වෙනවා හැමෝටම නාට්‍යයක් බලන්න වෙන මොකක් හරි මංගල්‍යයකට යන්න වෙනවා සාහිත්‍යයකට යන්න වෙනවා හැම එකාගෙම මයික්‍රෝ චිප්ස් දාගෙන ඉන්න වෙනවා ඇඟ ඇතුළේ මනුස්සකම කෝ එතකොට මයික්‍රෝ චිප් එකද බලන් මනුස්සකම කියන්නේ මයික්‍රෝ චිප් එකද මයික්‍රෝ චිප් එක හදන්න පුළුවන් මේක හදපු එක අකෝ මේ මයික්‍රෝ චිප් එක හදපු හැදුවේ ඇයි මැෂින් එක හැදුවේ ඇයි වොෂින් මැෂින් එක හැදුවේ ඇයි ෆෑන් එක AC එක හැදුවේ ඇයි මේ දේව වොෂින් මැෂින් එක හදනවා මේ ග්‍රයින්ඩර් එක හදනවා අරක හදනවා මේක හදනවා ඔක්කොම හදනවා අපේ ගෑන්ටි එක ඔක්කොම මැදසාලට ගෙනලා ටීවී එක දාගෙන මේක ජරෑන් ගාගෙන දානවා රයිස් කුකර බ්‍රෑන් ගාලා යනවා තව එකක් බ්‍රූම් ගාගෙන එහෙන සද්දාසි ටෙලි නාට්‍ය බල බල hina වෙවි ඉන්නවා අපි කියනවා මේ කාලය කලමනාකරණය කරන්න උත්සාහ කරේ නෑ හැබැයි මතක තියාගන්න 30 අවුරුද්දක් තිස්සේ අපේ මිනිස්සු මරණය කලමනාකරණය කරපු මිනිස්සු මරණ සහතික උඩ සාක්කුවේ දාගෙන මරණය කලමනාකරණය කරා මේ යුද්ධ වකවානුව තුලේ ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන පින් දෙන්න ඕන එදා අපේ දේශපාලන ස්තරයට නායකත්වයට මේකට මැදිහත් වෙලා මේ මේ යුද්ධය මේ අපි කියන්නේ මේ කාටවත් වෙන් වෙන්න බෑ මේ රට මල්ටි කල්චරල් රටක් මේක ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මරක්කල මැලේ ජනාදි මිනිස්සු ඉතා ශස්ත්‍රීයව ජීවත් වුණා මේ මිනිස්සු අදත් හෙටත් ජීවත් වෙන්න ඕන
මේ සියලුම මිනිසුන්ගේ දරුවන් නොබිදිච්ච රටක් ඇතුලේ ජීවත් වෙන්න නේද මේ හැම දෙයක්ම සැලසුම් වුනේ? එහෙමනම් මේ පල් හොරු ටික අරගෙන හිරේ දාන්න කියන එක අපිට කියන්න තියෙන්නේ. මේ රට ශාස්ත්‍රීය වෙන්න ඕනේ දෙයි හාමුදුරුවනේ. මේ රටේ ආදරණීය දරුවන්ට හෙට දවසේ නොබිදිච්ච රටක් තියෙන්න ඕන. කොලනියක් නොවිච්ච රටක් තියෙන්න ඕන. මම අපේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටින්නේ මේක. මේ අවංකවම හදවතේ යටි පතුලෙන්ම මේ ඉල්ලන්නේ. මේ රටේ හෙට දවස බාර ගන්න ඉන්න දරුදෙරුවන් දරුදරියන් වෙනුවෙන් වයවෘද අම්ල තාත්තලා වෙනුවෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපට නිර්මාණය කරලා දෙන්න කියන එකයි අපි ඉල්ලන්නේ. උදේ 9යි විනාඩි 52යි දැන් වෙලාව. සුබම සුබ දෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලැබුවා වූ නවවසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නවවසරක් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි නුදන් රෙඩි වැඩසටහනත් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පී රොජර් සෙනවිරත්න මහත්මයා. ඉතින් ඔහුව ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ මම පිළිගන්නවා. ආයු බොහෝ වේවා. හරි. ඉතින් ඇත්තටම බොහොම දේවල් කියන්නේ දැනගත යුතු දේවල් බොහොමයක් අපි දැනගත්තා. ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන අද දවසේ මේ කියන්නේ ඔබතුමාගේ ජීවිතයේ ලැබුණු අත්දැකීම් එක්ක මේ අත්දැකීම මේ අභියෝගය ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? මේ වැඩසටහනත් මට අමතක නොවන වැඩසටහනක් ඇත්තටම. ඒ කියන්නේ මං හරි ආසයි දැන් වැඩසටහනකට ඇවිල්ලා විනාඩි 10ක් 15ක් කතා කරලා යනවට වඩා පැයක් කමාරක් කතා කරද්දී ඒ කෙනාගේ හිත ඇතුලේ තියෙන බොහෝ දේවල් එළියට දාත හැකි. ඉතින් එහෙම වැඩසටහනක්කුත් නාලිකාවක කෙරෙන්න ඕන. FM නාලිකාවකින් කෙරෙන්න ඕන. එහෙම වැඩසටහන් ඕනේ. අපි වගේ ආධුනික අය නැතුව මේ ඉතා විදග්ධ ඉතා හොඳ අධ්‍යාපනයක් සහිත චරිත පැත්තකට වෙලා ඉන්නවා මේ රට ඇතුලේ. කතා නොකර පැත්තකට වෙලා ඉන්නවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරන්නේ නැහැ. සම්බන්ධ කරන්නේ දඟලනේ උන් පමණයි බොහෝ නාලිකාවන් වල. මේ බොඩි බිල්ඩර්ස්ලා රූප සුන්දරියෝ යනාදී පිරිස තමයි නාලිකාවන් වලින් පෙන්වන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම විෂුවල් මීඩියා නාලිකාවල මේ ඇතුලේ රේඩියෝ එකේ රේඩියෝත් එහෙමයි. එහෙම දඟලන නැත්තම්ව තමයි ගෙනල්ලා ඉන්ටර්විව් කරන්නේ. ගේන්න හොඳ ප්‍රවීණ මේ රටට ආදරය කරන මිනිස්සු පසුබිමේ ඉන්නවා. පැත්තකට වෙලා ඉන්නවා. හූල්ල හූල්ල ඉන්නවා. ආදරෙන් මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න කතා කරන්න මග බලාගෙන ඉන්න කලාකරුවන් බුද්ධිමතුන් මේ රටේ ඉන්නවා. ඒගොල්ලන්ව සොයලා ගේන්න කියන ඉල්ලීමත් කරන ගමන් ඇත්තටම මට මගේ ජීවිතයෙන් මට අමතක කරන්න බැරි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාද මට සම්බන්ධ කරේ. මම ඒ ගැන ඔයාලට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් අපේ ආරාධනාව පිළි අරගෙන මේ විදිහට අපේ වැඩසටහන සහභාගී වුණාට ඔබතුමාට. ඒ වගේම මට අහන්න තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ජීවිතේ ඔබතුමාට වෙනස් කරන්නට, ඒ කියන්නේ කුමක් හෝ දෙයක් වෙනස් කරන්නට අවස්ථාවක් ලැබුණොත්, දෙයක් හෝ වේවා, කවුරුන් හෝ කියන්නේ මුණ ගැසුණු කෙනෙක් වේවා, ඕනම කෙනෙක් වෙනස් කරන්නට හෝ අමතක කරන්නට හෝ නැවතත් ලබා ගන්නට හෝ එහෙම කුමක් හෝ දෙයක් ඔබතුමාට ලැබුණොත් වරමක් ඔබතුමා මොකද කරන්නේ? කියන්නේ මොනවද වෙනස් කරන්නේ? මොනවද මුණගස්සව ගන්න? කියන්නේ මොනවද අයින් කරලා දාන්නේ? අයින් කරලා දාන්නේ විශේෂයෙන් එහෙම වරමක් තේ යාඳුරන්ගේ පිටින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලැබුණොත් ඉස්සෙල්ලාම අයින් කරන්නේ මේ රටට වින කරන, මේ රට විනාශ කරන, මේ රටේ ශාස්ත්‍රීයත්වයක් නැති කරන, මේ රට ලෝකයේ ඉස්සරහ පිට මේ කාලකණ්ණි රටක් බවට පත් කරන දේශපාලනඥයව තමයි මම ඉස්සෙල්ලම අයින් කරන්නේ. හරි. එපමණයිනේ. තව තියෙනවා කියනවනะ. කියනවනේ. ඒකව තමයි ඉස්සෙල්ලම අයින් කරන්නේ. මේ ඇත්තටම එහෙම එකක් වැඩක් නැහැ නේ අපිට. අපිට ඕනේ මේ රට කෙලසන දේශපාලනයක්ද? මේ රට ශාස්ත්‍රීය කරන දේශපාලනයක්ද? හදන්න පුළුවන් දේශපාලනඥයෙක් ඉන්නවා නම් ඒකව හදාගෙන හොඳ තැනකට ගෙනියන්න පුළුවන් නම් ඕකේ. නමුත් මේ රට විනාශ කරන දේශපාලනයක් අපිට මොකටද? මේ රට අපිට ශාස්ත්‍රීය කරගන්න පුළුවන්ද? එහෙම දේශපාලනයක. කසාකෑමම පමණයි. ගහන්න තියෙන හැම තැනින්ම ගහනවා.
දැන් රටේ දැන් 225 ඔය ගහන්නේ. මම මේ ඔක් සමස්තයට නෙමෙයි මම මේ කියන්නේ ගහන්නේ උන්ට මේ කියන්නේ. ගසා කන උන්දලට මම මේ කියන්නේ. නමුත් 2,20,00,000 මිනිස්සු ගසා කන්න පටන් ගත්තොත් මොකටද කියන්නේ? රටක් නැතුව යනවනේ. බිමක් නැතුව යනවනේ. මේ අපි හැමෝම අවබෝධ කරගන්න ඕන එකක්. අපේ රටේ ඉතිහාසය 1,00,000 අවුරුදු 1,25,000කට වඩා දුරයි. සස්රීකයි. ඒසා විශාල ඉතිහාසයක් සහිත රටක් අපි. රාජසෝමදේව මහාචාර්යතුමා සොයා ගත්තා. ඒක මේ ඒ වළඳ බලංගොඩ ආශ්‍රිතව සොයාගත්තු මේ ඓතිහාසික වළංකටු කෑලි ටික මෙච්චර දුරයි කියලා. ඉතින් පොඩි පොඩි ප්‍රමාණයක්ද? ලෝකෙත් එක්ක ගත්තාම අපි කොච්චර දුරද? ඇයි මේක අපි නැති කරගන්නේ ඇයි? ලෝකෙ ඉස්සරහට අපි ඇයි මේවා නොකියන්නේ? ඇයි අපි මේවා අරගෙන යන්නේ? නිදන් ටික හරනවා. නිදානේ ඇතුලේ තියෙන අර අනුලා බිසවගේ එහෙම නැත්නම් සෝමාදේවිගේ මිනිය ටයර් එකකට දාලා පුච්චලා දානවා. 71 ළමයි කොල්ලෝ 86 87 කොල්ලෝ මෙරුවා වගේ. සෝමාදේවිගේ මේ බොඩි එක හම්බුනහම ඒක ටයර් එකකට දාලා පුච්චන්න ඕනේද බලන්? ඒක නිරාවරණය කරහන්කො ලෝකෙට. ඒක බාර දියන්කො පුරා විද්‍යාව. ඉතින් මෙන්න මේ වගේ කාලකන්නී එවුන් ටිකකුත් මේක අස්සේ ඉන්නවා. මේ 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 මුන්දලට කරන්න පුළුවන් උපරිම දඬුවම් ටික දෙන්න ඕනේ. දඬුවම් ටික නීති පද්ධතිය ගේන්න. මේ සිංගප්පූරුවේ ජනාධිපතිවරයා ලස්සන කතාවක් කියනවා. උඹට ජනතාවගේ හිත දිනා ගන්න ඕනේ නම් රටේ දේශපාලනය රටේ පාලනය හොඳට කරගෙන යන්න ඕන නම් ඉස්සෙල්ලාම උඹ ළඟ උඹ වටේ ඉන්න උඹට උදව් කරන හොරු ටික අරගෙන හිරේ දාපන්. නැත්තං එල්ලුම් ගස් යවපන්. එතකොට උඹට රට හදන්න පුළුවන්. එහෙම රටක් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නායකයෙක් අපි ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ වටේ ඉන්න ෆල් හොරු ටික හිරේ දාලා ඉතා තාරුණ්‍යයක් එක්ක මේ රට සශ්‍රීක කරන්න පුළුවන් නායකත්වයක් අපි ප්‍රාර්ථනා කරනවා. හරි. බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ තමයි ඔබට අපෙන් ලැබෙන තිලිනය මතකය. මේක මං මෙහෙම පෙන්නන්නේ. ඔව්. හරිද? ෂ. කවුද මේක ඇන්දේ? චිත්. හරි. මේක හරිම ලස්සනයි. මට මේ නාලිකාවකින් මෙන්න මෙහෙම තෑග්ගක් ඔයිට කලින් එක නාලිකාවකින් මං ඒ ප්‍රෝග්‍රෑම් එක කරද්දිම ශිල්පිනියක් මගේ චිත්‍රයක් ඇඳලා මට විනාඩි 20ක් ඇතුළත දුන්නා. මේක මං හරි ආසයි. මේක හරිම හරි වාවන් නැති කතන්දරයක්. හරි. ඉතින් නැවත නැවතත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. එහෙනම් ඉතින් අපි සමුවරගෙන යන්නයි මේ හදන්නේ. යන්නට කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක FB live එක හරහා සම්බන්ධ වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරේ. ඒ වගේම අපේ FM දරණ YouTube channel එකට යන්න, අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න ලබන සතියෙත් එන්නම්. අපි නොදන්න රේඩියෝ වැඩසටහනෙන් ඔබ හඳුනන ඔබ ආදරේ කරන කෙනෙක් එක්ක. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න, ගොඩක් ආදරේ. ගිහින් එන්නම්. මම චාපා. FM දරණ 92.2 and 92.4 FM, Sri Lanka's number one radio station. Adare misai yahanne.